අයිබෝන් මම දැක්කා මේ සමාජයේ යම් යම් තැන් තැන්වල කසුකුසු කසුකුසු කීපයක් ඇති වෙනවා මේ රටේ නායකත්වයේ පිළිබඳ. රටේ නායකත්වයේ හොබවන්න කැමති මිනිස්සුන්ට තියෙන එකම තේමාව තමන්ගේ රාජ්‍යත්වය ලබා ගැනීම පිණිස දේශපාලඥයා දේශපාලඥයාගේ භූමිකාව කරනවා. ඒ පක්ෂල භූමිකාව කරනවා. දියසෙන් කියන මාතෘකාවට සිංහල බෞද්ධ රජෙක් හදන්න ඕනේ කියන කාරණාවේ තේමා කොටගත්ත අපි සටන් කරද්දී සමහර මිනිසුන්ට හිතනවා මේ මම තමයි දියසෙන් කියලා. හරි. ඒ දියසෙන්ලා සියලු දෙනාටම මේ ලෝකේ තියෙන එක ප්‍රශ්නේ තමයි අනෝත්සිල්ලා කියන ප්‍රශ්නේ. එතකොට ඒ දියසෙන්ලා ඔක්කොම කරන්නේ අනෝත්සිල්ලා වයින්. හැබැයි මතක තියාගන්න අනෝත්සිල්ලා වන මට බැනලා දියසෙන් කෙනෙක් කවදවත් තැනෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. පුළුවන් නම් තනලා බලන්න. හරි. පුළුවන් නම් තනලා බලන්න. අපිත් අවුරුදු 20 ගානක් පොල් ගෑවේ නෑ මේක අච්චර හාල් කරුවෙත් නෑ අපි මේක. එනිසා මේ කලේතු දෙයක් දන්නවා නොකලුත් දෙයක් දන්නවා නොකලුත් දෙයක් කරපුවම කරන්න ඕන දෙයක් දන්නවා ඒ දෙයේදී කෙරෙන්න ඕන දෙයක් අපි දන්නවා කලේතු ආකාරයත් අපි දන්නවා ඒ නිසා අපි නිහඬ වෙලා බලාගෙන ඉන්නවා ඔය හැමෝම පිළිබඳ ඒ නිසා මතක තියාගන්න රටේ නායකත්වයට සුදුසු මිනිහෙක් නම් තවත් කෙනෙකුට පරමාර්ථය නිඳා කිරීම නම් එවැනි පුද්ගලයෙකු මේ රටේ රාජ්‍යත්වයට සුදුසු සහ තමන් බලෙන් උදුම් වෙන්න නැත්නම් ඒ තමන්ගේ තරමට වඩා උදුම්මගෙන තවත් කෙනෙකුට නිඳා කරලා අපහාස කරලා පහත් කරලා තමන් තමයි මේ පොර කියන කාරණාව කියන්න කෙනෙක් උත්සාහ කරනවා නම් එතනදී මමත්වය ඒ වගේ පුද්ගලයෙකු මේ සමාජයට උචිතද කියන කාරණාව අපි විමසා බල යුතුයි. යම් විෂයපතයක් ගත්තොත් ඒ විෂයපතේ පිළිබඳ කිසියම් කෙනෙකුට දැනුමක් නැති පුද්ගලයෙකු ඒ රාජ්‍යත්වයේ සදා සූදානම් වෙනවා ඔහු ඒ රාජ්‍යතර සුදුසුද කියන කාරණාව අපි සිතා බැලිය යුතුයි. යම් යම් කාලවකවානුවන් තුළ පිස්සන් මානසික රෝගීන් කාමර වලට වෙලා මානසික වශයෙන් දුක් විඳින හිටපු මිනිස්සු ඒ කියන්නේ ඇතරම මානසික රෝගී. ඊට පස්සේ මම දැන් හරි මම මේ මානසික රෝගියෙක් නෙමෙයි දැන් කියලා හිතාදාගෙන එළියට ඇවිල්ලා මේ පොඩ්ඩක් එහෙම්මෙන් දෙයක් දැනගත්තාට පස්සේ ඒ වගේ මානසික රෝගීන් මේ රට උචිතද කියන කාරණා අපි සිතා බැලිය යුතුයි. ඒ වගේම තමයි යම් කිසි විදං අපි කතා කරන දේශෙන් කියන චරිතය අපි කතා කරද්දී ඒක අභිමානවත් ලෙස අපි කතා කරනවා. ඒ කතා කරන ඔහු සතු දැනුම් පද්ධතිය මේ ආකාර විය යුතුයි. ඔහුගේ ජ්‍යොතිර්විද්‍යාත්මක දැනුම මේ ආකාර විය යුතුයි. එහි පැවතීම මේ ආකාර විය යුතුයි. බුදුදහම් පිළිබඳ දැනීම මේ ආකාරයි. කෘෂිකාර්මික දැනීම මෙන්න මේ වගේ විය යුතුයි. ඒ කියන්නේ අර නූතන කතා කර සිස්ටම් චේන්ජ් කියන එක කියන්නේ ක්‍රමයේ වෙනස් කිරීම සම්බන්ධයෙන් පවතින සියලුම මූලාශ්‍ර සහ මූලාශ්‍රගත දැනුම් පද්ධති නිසා ඒ දේවල් ප්‍රායෝගිකයෙන් අන් පිටට පෙරළිය හැකි දැනුම් පද්ධතියක් ඔසත විය යුතුයි කියන කාරණා අපි කතා කරද්දී මේ කිසිම දෙයක් දන්නේ නැති එළවත් නැති මෙළවත් නැති දේශීයත්වය දන්නෙත් නැහැ මේ විජාතිකත්වය දන්නෙත් නැති මිනිස්සු තමයි මේ දේවල් ගැන කතා කරන්නේ. ඒ වගේ මිනිස්සු මේ රාජ්‍යත්තර සුදුසුදු කියලා බලන්න. දේශපාලඥයෙක් වශයෙන් කතා කරද්දී බටහිරට ගැතිව දේශපාලනය කරනවා නම් නැවත වතාවත් ඒ සිංහලයට දියසෙන් කෙනෙක්ද තැනෙන්නේ කියන කාරණා අපි නැවත සිතා බැලිය යුතුයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදයත් කියන දෙකම එංගලන්තයේ උගුලක් කියන කාරණාව තේරුම් ගන්න ඊට වඩා නිවැරදියක් රටතුළ ස්ථාපනය කරන්න හුදු දැනුම් පද්ධතිය ඔසතු වෙනවද කියලා අපි සොයා බැලිය යුතුයි. ඒ වගේම තමයි ජාත්‍යන්තර බලවේග නොහොත් බුද්ධ්‍යංශ විසින් ක්‍රියාත්මක කරන විවිධ හස්තයන් පිළිබඳවන අවබෝධයක් සහිතව ඒ දේවල් නිසිරස මූණ දීමේ හැකියාවක් ඔහු තුළ පැවතිය යුතුයි කියලා අපි කතා කරන්නේ. ඒ විෂයපදයට අනුගත පුද්ගලයෙක් රට තුළ කොතනක හරි ඉන්නවා ඔහු ඉස්මතු වෙන්න. ඔහු ඉස්මතු කරන්න. ඒ එසේ කිරීමේ අපේ එකම පරමාර්ථය වෙන්නේ මගේ එකම පරමාර්ථය වෙන්නේ මේ අපි සතු දේ නෙමෙයි ඔහු සතු මහා බලයක් ඇති මහා ශක්තියක් ඇති මහා ධනයක් ඇති මහා ඥානයක් ඇති පුද්ගලෙක් වෙන්නේ නැති. ඒතර අපි කැමති නිහඬ වෙන්න. අපි කැමති සමු දෙන්න. හරි? ඒ සමුදීම තමයි මේ කරන්න උත්සාහ කරන්නේ. හරි? ඒ සමුදීම තමයි මේ කරන්න උත්සාහ කරන්නේ සමු දෙන්න තාම ඒ අවශ්‍ය සමාජ වපසරිය තාමට නිර්මාණය වුණේ නැහැ. නමුත් බොහොම ඉක්මනම හැමෝටම සමු දෙනවා. ඒ ගැන බය වෙන්න එපා. එදාට ගොඩක් කට රිදෙයි. ගොඩක් කට්ටිය අඬයි. නමුත් ඒ ගැන අපි හිතන්නේ. සුදුසුම දේ සුදුසු ආකාර සුදුසු තැන සුදුසු වෙලාවට සුදුසු විදිහට සිදුවෙන්නට අපිත් අවශ්‍ය දේවල් ටික සකස් කරලා ඉවත් විය යුතුයි. ඒක තමයි අපේ බලාපොරොත්තු. ඒ නිසා මිනිසුන්ට හිතෙන්න පුළුවන් මේ අනුසිල්ලා රජ වෙයි අනුසිල්ලාට ප්‍රශ්න දාන්න ඕනේ. අනුසිල්ලාගේ තමයි පොඩ ට්‍රෙන්ඩ් එක වැඩි. ඒ නිසා
අනුත්සිලට බයින් උත්සාහ කරන්න කවදා දීසන් කෙනෙකුට ගොඩෙන්න හම්බෙන්න පුළුවන් නම් කළ බලන්න. ඒත් කියන කවුරු හරි කෙනෙක් දැන් තව අවසාන එක අවස්ථාවක් තියෙන්නේ. දැන් එයා උච්චතම අවස්ථාවට වෙලා තියෙන නිසා ඒ උච්චම අවස්ථාවෙන් ඇත්තටම නොසිතන පුද්ගලයෙක් රජ වෙන්න පුළුවන් කියන කාරණා මතක තියාගන්න. ඒකට මම තියාගන්න. ඒ නිසා මට බලපෑම් නොකර ඔබේ පාඩිය ඔබේ ගමන ඔබ යන්න ඔබ දීසන්න ඔබ රට හදන්න එක ප්‍රශ්නයක් නැහැ. අපිට නිඳා කළා ඔබට රට හදන්න පුළුවන්ද කියන කාරණා පිළිබඳ දෙපාරක් අපි හිතා බලනවා. කාටත් තොප්පි හරනම් දාගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. සුදුසු පැත්ත සුදුසු ආකාර තොප්පි දාගන්න. දාන පැත්තත් එක්ක ඔබට සාමාන්‍ය තීරණය කරන්න පුළුවන් ඔබ කවුද සහ ඔබට කරන්න පුළුවන් දේ මොකක්ද කියන කාරණා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා හෙට ඉඳන් තවත් වීඩියෝ ගොඩක් වැටේ සමහර මේ එක එක කරුණු කාරණා කියලා. ඒවල අපි බය නැහැ. නිහඬ වෙන්නේ නැහැ. නිහඬ වෙන්නේ යම් කිසි දවසක දියසෙන් වැඩ පටන් ගත්ත දවසට. හැබැයි මම දන්නා විදිහට දියසෙන් මේ මොහොත වෙද්දී වැඩකටයුතු පටන් ගන්න ඉවරයි කියන කාරණාව තමයි මට කෙටියෙන් ඔබට දැනුම් දීමක් කරන්න තියෙන්නේ. ඒ කොතරද කොහොමද කොයි ආකාරද කියලා මට ඔබට කියන්න ඕනේ. ඔබේ ප්‍රඥාව අහිමි වීම සම්බන්ධයෙන් ඔබයි වගේ කියන්න ඕනේ. කියන්නේ මම වගේ කියන්න ඔබේ දැක්ම ඔබේ දිට්ඨිය අහිමුණ එක පිළිබඳ ඔබයි වගේ කියන එක මට වගේ කියන්න බෑ. ඒ නිසා ඔබ ඔබේ දෘෂ්ටිය සකස් කරගන්න. එතකොට ඔබේ ප්‍රඥාව සකස් ඔබ ඔබේ දැනුම් පද්ධතිය සකස් කරගන්න. එතකොට ඔබට මේ අපි කියන දේවල් පැහැදිලිව පේනවෙන්. නමුත් මම පැහැදිලි කියනවා දියසෙන්ගේ රජවීම වළක්වන්නට ඔය කියන හිපාටු දියසෙන්ලා එකෙකුටවත් නොහැක කියන කාරණා කෙටියෙන් කියන්නේ. අපි කතා කරන්නේ දීසෙන් කුමාරයා ගැන. දීසෙන් ගැන ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ ඍජුව ඔබට අහන්න පුළුවන් මගෙන්. මම දන්නා කරුණු මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම මම නැවත නැවතත් කියනවා දීසෙන් කියන්නේ මම කියලා කවුරුත් මගෙන් අහන්න එපා. මම කියලා ඇහුවොත් මම අනිවාර්යෙන් කියලා ඔවුන්ම තමයි කියලා. මේ නේ. එතකොට දීසෙන් ජෝකර් කෙනෙක් කියනවානේ. හරි එහෙම අහන්න එපා. ඒ නිසා ඔබට අවශ්‍ය ඇත්තම යථාර්ථවාදී ප්‍රශ්නය කරලා ඔබ අනිවාර්යෙන් මගෙන් අහන්න. මම ඔබට උත්තර දෙන්නම්. සමහර උත්තර දෙන්න අපි දවස් දෙකක් තුනක් කල් යාවි. සමහර දේවල් අපිට තොරතුරු විමසලයි මට කියන්න වෙන්නේ. ඒ නිසා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා, ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ප්‍රශ්න විසඳගමු. දේශපාලඥයෝ කලබල වෙන්න එපා. ඊළඟ රජ වෙන්න කට්ටිය කලබල වෙන්න එපා. කලබල නොවී ඉන්න තරමට ඔබේ ඇඟට ගුණයි. බොරුවට දේශයෙන් නම ආරූඪ කරගත්ත පුද්ගලෝ කලබල වෙන්න එපා. මාව හම්බෙන්න ආපු දේශෙන් කුමාරවරුත් බය වෙන්න එපා, කලබල වෙන්නත් එපා. ඊළඟ රජ වෙන්නයි කියලා දේශෙන් පාවිච්චි කරලා ඊළඟ රජ වෙන්න කට්ටිය කලබල වෙන්නත් එපා. මම අර ඔබට යම් කතාවක් කිව්වේ පුළුවන් නම් දේශෙන් රජ වෙන එක නවත්තලා බලන්න. හැබැයි දැලිපීයෙන් කිරිපැණි කණ එක අවදානම්. සයිලන්ට් කල්ලක් මේ හැක්කේ තියන අනිත් පැත්තෙන් බත් කණ එක ඊට වඩා අවදානම්. අන්න ඒක කොහොමද තියාගන්න. දේශෙන් එක සෙල්ලම් කරනවා කියන්නේ ඔබ කියයි එහෙම පුද්ගලෙක් ලංකාවේ නැහැ නේ කියලා. තව මාස 8ක් 9ක් දෙන්න.